සුවසක් කියලා පිළිගන්න ඔයාලා හැමෝම ඔයාලා මේක තියෙන්නේ කවිදු academy YouTube channel එකත් එක්ක. ඉතින් අද තරම් ආවේ ඔයාලට ගොඩක් වටින features එකක් ගැන. ඒ තමයි YouTube එකේ ඇතුලේ හැංගීච්ච දෙයක් ගැන. ඒ තමයි ඔයාලා film බලනවා නම්. එහෙම නැත්නම් ඔයාලා තාමත් ඉගෙන ගන්නවා නම්. ඔයාලා මේ YouTube කියන search engine එකේ යම් දෙයක් search කරලා ඔයාලට එන research result එක සමහරක් විට ඒක සිංහල නොවෙන්න පුළුවන්. ඔයාලා සිංහලම හෙව්වට. ඉතින් ඇත්තටම අපිට දැක ගන්න ලැබෙන ගොඩක් දේවල් අපිට දැක ගන්න ලැබෙන්නේ සිංහල වලට අමතර භාෂා වලින් ඒ කියන්නේ ඉංග්‍රීසි, හින්දි, තමිල් මේ වගේ භාෂා වලින් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ භාෂා අපිට තේරෙන්නේ නැහැ. අන්න ඒක තමයි ලොකුම ප්‍රශ්නේ. ඉතින් අන්නේ ලොකුම ප්‍රශ්නෙට ලොකුම විසඳුමක් කරගෙන තමයි අද මං ආවේ. ඉතින් අපි බලමු මොකද්ද මේ වීඩියෝ එක කියලා. මුලින්ම ඔයාගේ YouTube එකට මෙන්න මේ විදිහට ලොග් වෙන්න. ඉතින් ඔයාලා මේ විදිහට ලොග් වුණාට පස්සේ ඔයාලා සර්ච් කරන මුලින්ම ඔයාලට ඕන කරන වීඩියෝ එක මෙන්න මේ විදිහට. ඉතින් මම මේ විදිහට සර්ච් කරගත්තා වීඩියෝ එක මෙන්න මේ විදිහට channel එක ඇතුළට ගිහිල්ලා මට ඕන කරන වීඩියෝ එක මම මේ විදිහට බලන්න යනවා. ඉතින් ඔයාලට අවශ්‍ය කරන වීඩියෝ එක YouTube එකට ගිහිල්ලා මේ විදිහට ටච් කරන්න බලන්න. ඉතින් මම මේ විදිහට මේක ටච් කරනවා. ඉතින් ඔයා මෙන්න මේ විදිහට අවශ්‍ය කරන වීඩියෝ එකට යන්න. දැන් ඔයාලට පේනවා මේක ඉංග්‍රීසි වීඩියෝ එකක් කියලා. නමුත් මේ වීඩියෝ එකේ කියන එක තේරුම් ගන්න අපහසු නම් ඔයාලට කරන්නේ ඔයාලා සබ්ස්ටයිටල්ස් ඕන් කරගන්න ඕනේ. එහෙම නැත්නම් උපසිරස ඇඩ් කරගන්න ඕනේ. ඒකට ඔයාලා මෙන්න මේ විදිහට සෙටින් කියන එකට යන්න. සෙටින් කියන එකට ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ලිස්ට් එකක් බලා ගන්න පුළුවන් වෙනවා. මේ ලිස්ට් එක මෙන්න මේ විදිහට පල්ලෙහාටම තියෙනවා අපිට. නමුත් මෙන්න මෙතන caption කියන එක select කරන්න ඕනේ. අපි මෙහෙම caption කියන එක select කරාට පස්සේ මෙන්න මේ වගේ තවත් ලිස්ට් එකක් එනවා. එතන තියෙනවා turn off captions, එතකොට english, ඊට පස්සේ auto translate කියලා. ඔයාලා මෙන්න මෙතනින් දෙන්න ඕනේ මෙන්න මේ යටම තියෙන auto translate කියන එක. ඒ විදිහට දුන්නාට පස්සේ ඔයාට ආපහු මෙන්න මේ වගේ ලිස්ට් එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ ලිස්ට් එකේ තියෙන්නේ එක එක භාෂාවල්. නමුත් ඔයාලා මෙතන අපේ භාෂාව බලා ගන්න වෙන්නේ නැහැ සිංහල කියලා. මෙන්න මෙතනින් තමයි S අකුර අපිට බලා ගන්න වෙන්නේ ස්පැනිෂ් කියලා. නමුත් අපිට ඊට යටින් පේන්නේ නැහැ නැත්නම් ඊට උඩින් පේන්නේ නැහැ සිංහල කියලා තියෙනවා. ඉතින් ඔයාට ඕන නම් වෙනත් භාෂාවකින් මේ ඉංග්‍රීසි වීඩියෝ එක ඔයාට බලන්න ඕන කියලා හිතන්නකෝ. නිකන් කොරියා වගේ භාෂාවකින්. ඉතින් ඔයා මෙතන කොරියන් කියන එක දෙන්න ඕනේ. දැන් ඔයා මේක ප්ලේ කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට පේනවා මෙන්න මේ විදිහට කොරියන් භාෂාවෙන් උපසිරස අපිට බලා ගන්න පුළුවන් වෙනවා. නමුත් අපිට ඕනේ කොරියන් භාෂාව නෙවෙයි. අපිට ඕනේ සිංහල භාෂාව. ඉතින් දැන් මම කියන්නම් කොහොමද සිංහල භාෂාවට යන්නේ කියලා. ඒකට ඔයාලා මුලින්ම මෙන්න මේ YouTube එකෙන් බෑක් වෙන්න. YouTube එකෙන් බෑක් වෙලා ඔයාලා යන්න ඔයාලගේ මෙන්න මේ වගේ Chrome browser එකක් ඇති. ඉතින් ඔයාලා මේ Chrome browser එක ක්ලික් කරගන්න. ඔයාලා Chrome browser එකට ගියා නම් Chrome browser එක open වෙද්දී ඔයාලට දැක ගන්න ලැබෙන්නේ මෙන්න මේ වගේ view එකක්. මෙන්න මෙතන Google කියලා වැටලා යට තියෙනවා search bar එක. ඉතින් ඔයා මෙන්න මේ search bar එකේ www.youtube.com කියලා ගහ ගන්න ඕනේ. ඉතින් ඔයාට පේන්න ලැබෙන මේ search bar එකේ www.youtube.com කියලා ගහලා search කරන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාට මෙන්න මෙතනින් shortcut එකක් පෙන්නනවා YouTube කියලා. ඔයාලා මෙතන YouTube කියන එක click කරන්න. ඉතින් මම මේ විදිහට YouTube කියන එක ක්ලික් කරගන්නවා. ක්ලික් කරලා ඔයාලට පේනවා මෙතන YouTube එකට login වෙනවා. ඉතින් දැන් YouTube එකට log වුණාට පස්සේ ඔයාලට මෙන්න මෙතන උඩ පේනවා dots තුනක්. ඉතින් ඔයාලා මෙන්න මේ dots තුන මත එකපාරක් ක්ලික් කරගන්න ඕනේ. එහෙම ක්ලික් කරලා අපිට යටට යනකොට පේනවා මෙන්න මෙතන තියෙනවා desktop site කියලා. ඉතින් මෙන්න මෙතන තියෙන desktop site කියන එක මෙන්න මෙහෙම ටික් එක දාගන්නේ box එකට. ඊට පස්සේ අපිට පේනවා මේකට ලැප් එක මෝඩ් එකක්. එහෙම නැත්නම් ඩෙස්ක්ටොප් මෝඩ් එකකට හැරෙවෙනවා. ඉතින් දැන් මේක ඩෙස්ක්ටොප් මෝඩ් එකකට හැරුණාට පස්සේ මේ පැත්තට අපිට පොඩ්ඩක් අපහසුයිනේ දැක ගැනීමට. ඒ කියන්නේ අකුරු හැම බලා ගන්න අමාරුයිනේ. ඉතින් මේක රොටේට් කරගන්නවා මෙන්න මේ විදියට. හරි. දැන් මම මේක රොටේට් කරගෙන මං ආවා YouTube එකට. මෙන්න මෙතන තියෙනවා YouTube එකේ search bar එක. ඉතින් ඔයාට අවශ්‍ය කරන වීඩියෝ එකේ search bar එකේ මෙන්න මේ විදිහට search කරගන්න ඕනේ. ඉතින් මට අවශ්‍ය කරන වීඩියෝ එක මම මේ විදියට සර්ච් බාර් එකේ සර්ච් කරගන්නවා. ඉතින් මට අවශ්‍ය කරන වීඩියෝ එක මම මෙන්න මේ විදියට ප්ලේ කරගන්නවා. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට පේනවා සබ්ටයිටල්ස් යනවා ඉංග්‍රීසි භාෂාවෙන්. නමුත් මට ඕනේ සිංහල භාෂාවෙන්නේ. මම මේක සිංහල භාෂාවට හරවගන්නේ දැන් මෙන්න මේ විදියට. ඔයාලට පෙන්නනවා මෙන්න මෙතන මෙයාට සෙටින් ලකුණක සලකුණක්. ඉතින් ඔයාලා මෙන්න මේ සෙටින් ලකුණු තියෙන තැන ක්ලික් කරගන්න ඕනේ. ඔයා මේ විදිහට සෙටින් ලකුණු ක්ලික් කරගත්තට පස්සේ ඔයාට මෙතන පෙන්නනවා සබ්ටයිටල්ස් ඉංග්‍රීසි කියලා. මෙන්න මෙතන සබ්ටයිටල්ස් CC කියන තැන ඔයාගේ දැන් තියෙන්නේ off කියලා නම් ඔයා එතන මෙන්න මේ විදිහට ක්ලික් කරගන්න. ඔහොම ක්ලික් කරගත්තාම ඔයාගේ තියෙනවා ඇත්තේ දැන් මෙතන off කියලා. මෙන්න මේක ඉංග්‍රීසි කියලා තියෙන හින්දා තමයි මේ විදිහට ඉංග්‍රීසි වලින් සබ්ටයිටල්ස් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාගේ මොකේ තිබුණත් ඔයා දැන් මෙන්න මෙතන යට තියෙන ඔටෝ ට්‍රාන්ස්ලේට් කියන එක ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාට පෙන්වනවා මෙතන ලිස්ට් එකක්. මේ ලිස්ට් එකේ පල්ලෙහාටම මෙහෙම අපි බලාගෙන යනකොට අපිට එක තැනකදී පෙන්වනවා සිංහල කියලා. ඔයාට පේනවා මෙන්න මෙතන තියෙනවා සිංහල කියලා. ඉතින් ඔයා මෙන්න මේ සිංහල කියන එක මත ක්ලික් කරගන්න. දැන් මම සිංහල කියන එක මත එකපාරක් ওই විදිහට ක්ලික් කරගන්නවා. දැන් බලන්නකෝ සබ්ටයිටල්ස් එක සිංහල භාෂාවෙන් පෙන්වන විදිහ. දැන් ඔයාට පේනවාද මේ වීඩියෝ එකම මෙන්න මේ විදිහට සිංහල භාෂාවෙන් අපිට සබ්ටයිටල්ස් එහෙම නැත්නම් උපසිරසතුව බලා ගන්න පුළුවන් කියලා. ඉතින් ඔයාට මේක ගොඩක් වෙලාවට ඔයා ෆිල්ම් බලන්න කැමති කෙනෙක් නම් ඔයාට ගොඩක් උපකාරී වෙයි. ඒ වගේම ඔයා තාමත් ඉගෙන ගන්න කෙනෙක් නම් ඔයාට අවශ්‍ය කරන වීඩියෝස් ඔයා YouTube එක ඇතුලේ සර්ච් කරලා හොයාගන්නකොට ඒවා තියෙන වෙන වෙන භාෂා වලින් නම් ඔයාට ඔයාගේ භාෂාවට ඔයා මේ විදිහට උපසිරස අරගෙන ගොඩක් තේරුම් ගැනීම සඳහා ඔයාට ගොඩක් මේ ක්‍රමය උපකාරී වෙයි. ඉතින් මේ වීඩියෝ එක ගැන ඔයා මොකද හිතන්නේ? ඔයාට හිතන දේවල් අනිවාර්යයෙන්ම මේ පල්ලෙහා තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් විදිහට ලියලා යන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වගේ වීඩියෝ වලට ගොඩක් වැදගත් නම් කවින්දු ඇකඩමි YouTube channel එක දැම්ම subscribe කරගෙන bell icon එකත් all දාලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගාම notification මාර්කෙන් ඔයා ගාවටම ගෙන්න ගැනීමේ හැකියාවක් තියෙනවා. එහෙනම් ආයෙත් දවසක තවත් අලුත් වීඩියෝ එකකින් අපි ආයෙත් හම්බෙමු.